Welcome to another episode of Plenty with Sulo. Today we have a unique personality. Suvishesho Charithayak, Deshapalaniya Charithayak, ada api genalla tiyenne. Ewa boho kal ma ewa andurunawa. Namuth deshapalaniya thula e wenas wu charithayak. Api aya kawuda kiyala handunagamu. Aya deshapalaniya karanna patan ganne Ampara district-e. Aya ada parliamentu mantriwara. ඊට අමතරව අද නියෝජ්‍ය ඇමති ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ එය වෙන කවුරුත් නෙමෙයි. අපි කවුරුත් දන්න නිශ්ශබ්දව වැඩ කරන අනෝමා ගමගේ මැතිනි. දැන් ඔබතුමියගේ ඇත්තටම ඔබතුමියට ආරාධනා කරන්න ප්‍රධානම හේතුව වුණේ මම ඔබතුමියත් එක්ක ගොඩාක් වැඩ කරනවා. මම ඔබතුමියව දකින්නේ දේශපාලන කාන්තාවක් විදියටවත් දේශපාලනඥයෙක් විදියටවත් නෙමෙයි. මම ඔබතුමියව තුමියම දකින්නේ සාමාන්‍ය කාන්තාවන් අතර ගැවසෙන සුවිශේෂ වූ පුද්ගලයෙක් විදියට. ඇත්තටම ඔබතුමියව හඳුන්වලා දෙන්න කිව්වොත් ඔබතුමිය කොහොමද හඳුන්වන්නේ? මම කැමතියි ඇත්තටම මම දේශපාලනඥයෙක් විදියට හඳුන්වලා දෙන්න නැත්තම්. මම සාමාන්‍ය කෙනෙක්. මම ඇත්තටම ජනතාව සමග ඉන්න කෙනෙක්. ඒ වගේම කාන්තාවගේ දුක අඳින හැමතිස්සෙම කාන්තාව ගැන හිතන කාන්තාවගේ සිතුම් පැතුම් ගැන සිතන කෙනෙක් විදියට තමයි මම කැමති මම හඳුනා දෙනවා. දැන් ඔබ දේශපාලන සම්බන්ධ කෙනෙක් නොවනා විදියට ඔබ කතා කරනවා. නමුත් ඔබ දේශපාලනේ අපි කිව්වොත් මම මෙහෙම කිව්වොත් එහෙම දැන් ගොඩක් වෙලාවට ඔබ කාන්තාවන් සමග ඉන්න දේශපාලන චරිතයක් විදියට මම දන්න ඔබ කැමති නැහැ දේශපාලන පිළිබඳව හඳුන්වලා දෙන්න. නමුත් ඔබ වෘත්තියෙන් පසු වෛද්‍යවරියක්. ඊට අමතරව ඔබ ව්‍යාපාරික කාන්තාවක්. එතකොට දැන් මේ වෘත්තියෙන් පසු වෛද්‍යවරියක් කොහොමද මේ දේශපාලනයට එන්නේ? එතනම මම වෛද්‍යවරියක් වෙන්න තමයි මම මගේ දෙමව්පියන්ට ඕන වුණේ. මමත් වෛද්‍යවරයෙක් වෙන කැමති වෙලා හිටියා. නමුත් අපේ ඩිස්ත්‍රික් ලකුණු ක්‍රමය අනුව මම කොළඹ ඩිස්ත්‍රික්කයෙන් විසාක විද්‍යාලයෙන් තමයි විශ්වවිද්‍යාල තේරුනේ. ඉතින් කොළඹ ඩිස්ත්‍රික්කයෙන් තේරන අයට හම් වෙන්නේ අඩු ලකුණු වැඩියෙන් තිබුණත් අපිට හම් වෙන කෝටේ ගන්න. ඒ නිසා මට පශු වෛද්‍ය විද්‍යාවට තමයි යන්න ලැබුණේ. ඒකට ඇත්තටම මගේ දෙමාපිය කැමති වුණේ නෑ යන්න වලට. මම නමුත් නැවත වාරයක් විභාග ගන්න මම කවදාවත් හිතාගෙන හිටියේ නැහැ. මම හැම විභාගයක්ම එකපාරින් පාස් වෙලා තියෙනවා. ඒ නිසා මම කොහොම ආයෙත් විභාග ගන්නෑ. මම මේකට යනවා කියලා. එහෙම තමයි පශු වෛද්‍ය විද්‍යාවට ගියේ. නමුත් මම ගියාට පස්සේ මම බොහොම කැමැත්තෙන් ආසාවෙන් ඒක කළා. ඒ උපාධිය. උපාධියෙන් පස්සේ මම අවුරුදු 10ක් පමණ සේවය කළා. රජයේ සේවය කළා. ඊට පස්සේ විවාහ වුණේ විවාහයෙන් පස්සේ මම එතුමා එක්ක ව්‍යාපාරවලට යොමු වුණා. ඇත්තටම රජයේ සේවය බොහොම අකමැත්තෙන් අයින් වුණා. ව්‍යාපාර ගැන මට කිසිම දැනුමක් තිබුණෙත් නැහැ. ව්‍යාපාර ගැන මම බයකින් හිටියා. නමුත් එතුමාගේ පෙළඹවීම මත මම අකමැත්තෙන් වුණ සම්බන්ධ වුණා. ඊට පස්සේ ව්‍යාපාර ලෝකේ බොහෝ දේවල් ඉගෙන ගන්න ව්‍යාපාරය ඇත්තටම මම හොඳම ව්‍යාපාරික කාන්තාව විදියට තුන්පාරක් ඊට පස්සේ එතුමා දේශපාලනයට ගියාම දේශපාලනයට මම පිටුපස්සේ නමුදම් කරා. එනිකම කිසිසේත් ඉදිරියට ආවේ නැහැ. බොහොම නිහඬ සේවයක් කරා. ඒ දේශපාලනයට එන්න ඉස්සර ඉඳගෙනම අපි දෙදෙනාම සමාජ සේවය කළා. අම්පාර ප්‍රදේශයේ ඉන්න දුප්පත් ජනතාව වෙනුවෙන් හැමදාම වැඩ කළා. දේශපාලනයට එන්න පෙර දෙන්නම ඉතින් එහෙම ඉඳෙද්දී හදිසියේ ඒ තිබුණු දේශපාලන වාතාවරණය මත එතුමා ඡන්දෙ දීපත් වුණා. ඡන්දෙ එක්ක තිබුණු වාතාවරණයේදී ජාතික ලැයිස්තුවට කෙනෙක්ගේ නමක් අවශ්‍ය නිසා මගේ නම දාන්න සිද්ධ වුණා. ඉතින්දී ඒ ප්‍රශ්නෙට අපිට ඒ වෙලාවේ ආසක දෙකක් ලැබුණේ. ඒ නිසා අවසානයේ ජාතික ලැයිස්තුවේ මට පාර්ලිමේන්තුවට යන්න සිද්ධ වුණා. මම පාර්ලිමේන්තුවට ගියාට පස්සේ මම ගොඩක් මහන්සි වෙලා ඒ පැවරුණු රාජකාරී කරපු නිසා දෙවැනි වතාවටත් අගමැතිතුමා නැවත වතාවක් මම දේශපාලන
ජාතික ලැයිස්තුවේ පත් කළා. මම දැන් ඉතිහාසයේ කවදාවත් එහෙම ස්වාමිපුරුෂයා බිරිඳයි එකට දාලත් නැහැ. දෙපාරක් ජාතික ලැයිස්තුවේ එහෙම පත් කරලත් නැහැ. කාන්තාවක් විශේෂයෙන්ම මම විතරයි කාන්තාවකට පත් වූ ජාතික ලැයිස්තුවේ. ඒ වගේම ඇමතිකම් දෙන්න අරම දීලා නැහැ කවදාවත්. ඉතින් මම හිතනවා අපි අර කරපු මහන්සිය නිසා තමයි, සුදුසුනිකම් නිසා තමයි ලැබුණේ කියලා නැතුව වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. මොකද අදටත් මම හිතනවා මට දීලා තියෙන ඇමතිකමටත් අමතුරුවටත් ණයගේ වෙන්න මම වැඩ කරලා තියෙනවා කියලා. දැන් ගොඩක් වෙලාවට ඔබ හම්බෙන් තමයි හැම දෙයකටම ඇවිල්ලා තියෙන්නේ. දැන් A-level වලදී වෛද්‍යවරයක් වෙන්න වුණාම පශු වෛද්‍ය. ඒතකොට ගෙදරින් කැමති නැති වුණත් ඔබ ඒක කළා. ඒතකොට ස්වාමි පුරුෂයා හම්බෙද්දී රැකියාව පශු වෛද්‍ය ඒක අතහැරලා ස්වාමි පුරුෂයා කිව්වා හින්දා බිස්නස් කරා. බිස්නස් කරලා ඒක ගන්න පුළුවන් ලොකුම සම්මාන ටික අරගෙන. ඊට පස්සේ ස්වාමි පුරුෂයා දේශපාලනයේදී ඔබ ආවායි. ඉතින් හැම එකක්ම අහම්මෙන් ජීවිතේ ඔබේ උනේ. හැබැයි ඔබට ඒ හම්බෙන් උනේ හැම දෙයකටම ඔබ නෑබෑ කියන්නේ නැතුව වගකීමක් දුන්නා මේක අරගත්තා. ඔබට මොනවද ඇත්තට මේ වෙලාවේ දැනෙන්නේ? කියන්නේ ඔබ දැන් කියන විදිහට ඔබට හම්බෙන හැම වගකීමක්ම ඔබේ යුතුයකමක් විදිහට කරන්නේ. මේක මේ කාන්තාවට සුවිශේෂ වූ දෙයක්ද? මම හිතන්නේ හැම කාන්තාවම නම් ඒ වගේ නෙවෙයි කියලා. කාන්තාව විතරක් නෙවෙයි, පිරිමි වුණත් එහෙම නෑ මම හිතන්නේ. ඒක මට සමහරවිට හිතා ගන්න බෑ. මට තේරෙන්නේ නැති වුණත් දැන් මම ඇත්තටම කල්ජිතේ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය විදියට පත් කරපු වෙලාවේ මට ලොකු අභියෝගයක්. මම දැන් මේ අලුත්ම විෂයක් මට හදාරන්න වෙනව නේද කියලා. මම ඒක බොහොම ආසාවෙන් කැමැත්තෙන් ඒ විෂය සම්පූර්ණයෙන්ම හදාරලා තියෙනවා. අදටත් මට මගේ කාර්යතේ සම්පත් ගැන ඕනම දෙයක් කියවුවොත් මට සියලුම දේවල් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් මම ඒ ගැන ඉගෙන ගෙලලා තියෙනවා. දෙවෙනි වතාවට මේ පෞද්ගල ප්‍රශ්නත් එක්ක නැවත වතාවක් කැමති කම්බේදී මම අගමැතිතුමාට කිව්වා මට මේකම දෙන්න, නැත්නම් මට තව එකක් අලුතෙන් ඉගෙන ගන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් ඒක නිසා මම හිතනවා මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ කැපවීම, වුමනාව, එතක වගකීම කියන එක. ඒක පැවරුණොත් ඉතින් අවශ්‍ය වුණොත් මම නම් ඕනම දෙයක් ඉගෙන ගන්න කැමතියි. තාර ඔබතුමිය කිව්වා වගේ ගොඩක් වෙලාවට ඔබ කැපවීම මම දැකලා තියෙනවා පෞද්ගලිකව. හැබැයි ගොඩක් වෙලාවට ඔබතුමියලා දැන් ගොඩක් වෙන්නේ 5% කාන්තාවන් ඉන්නේ දේශපාලන. දැන් ගොඩක් වෙලාවට මාධ්‍ය වලින් තියෙන සංවාද ඒවා. එනකොට කාන්තාව එනවා හරි අඩුයි. කාන්තාව බයද සංවාද වලට එන්නේ නැත්නම් ඔවුන් කැමතිද අර ඔවුන්ගේ යුතුයකම් හා වගකීම් පමණක් ඉෂ්ට කරන්නේ? මේම කාන්තාවන් බොහෝ දිනකට ඇත්තටම දැන් මාධ්‍ය අවදිසම කාන්තාව බලන්නේ අවඥාසහගතව. කාන්තාව දේශපාලනයේ එක අවඥාසහගතව තමයි දැකලා තියෙන්නේ. ඉතින් එතෙන්දී මාධ්‍ය ප්‍රමුඛත්වයක් දෙන්නේ විශේෂයෙන්ම මම දකින විදිහට මේ රටේ තියෙන මාධ්‍ය වැරදි දෙයක් ගැන කෙනෙකුට අපහාස කරන්න, අවලාද කරන්න ඒ වගේ දෙයක් තමයි දැන් මාධ්‍යෙන් වැඩිපුර වෙන්නේ. එතකොට කාන්තාවන්ගේ එහෙම වැරදි දෙයක් දැක්කොත් පිරිමිගේ කොච්චර තිබුණා ඒක තමයි ඉස්සෙල්ලා කියන්නේ. කාන්තාවකට වරදින්න බෑ කියන එක අපේ සමාජයේ සමාජගත වෙලා ඉවරයි. එතකොට ඒක නිසා කාන්තාවන් ඉදිරියටම අඩුයි කියලා කියන්න බෑ. නමුත් කාන්තාව ඉදිරියට ඇවිල්ලා කරන දෙයක් ගැන වුණත් ප්‍රචාරයේ බොහොම අඩුයි. හැබැයි මම හිතනවා පෞගේ දවස් ටිකේ නම් බොහෝ කාන්තාවන් ඉදිරියට ආවා. ඒක ගැන ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා. කාන්තාව ඉදිරියට එන්න ඕන කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා මම හිතනවා. ඔබ කිව්වා හරියට දැන් කාන්තාවක් ගියා කටින් වැරදිලා දෙයක් හරි පිට වුණොත්, යම් කිසි දෙයක් වැරදියට කළොත් ඒක තමයි වැඩියෙන්ම කතා බහට තැවෙන්නේ. පිරිමියාට මම මේ වැරදි කියන සමයෙන් පිරිමි වැරදි කළොත් ඒක සාමාන්‍යයි. කාන්තාවනි වැරදි එක මම හිතන්නේ අපේ ශ්‍රී ලංකාවේ තියෙන මේ අපි බැලුවොත් එන සමාජ ජාලවලද හරි ප්‍රවේශම් වෙනවා කාන්තාවනි යමක් කියද්දි. මොකද ගොඩක් වෙලාවට කාන්තාව හා පවුල බැඳිලා ඉන්න හින්දා. ඔබතුමියගේ දැන් මම අම්පාර දිස්ත්‍රික්කයේ ඔබතුමියත් එක්ක වැඩ කරලා තියෙනවා. මම දැන් ඔබතුමිය සාමාන්‍ය කියන්නේ වෙන අය ගාව නැති ගොඩාක් මම එකට දකින්නේ. මම මේකට කියනවා සාමාන්‍ය දේශපාලන චරිතයක් තුළ නැති ඔබතුමියගේ තියෙනවා සාමාන්‍යයෙන් බිමට බැහැලා ඔවුන්ගේ තත්වයට ඇවිල්ලා දේවල් කරන්න. නමුත් ඒක ගොඩක් විට නිහඬ සේවයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අම්පාර දිස්ත්‍රික්කයේ අවුරුදු දෙකක් විතර මම වැඩ කරද්දී ගොඩක් අය ඇවිල්ලා කියනවා, විශේෂයෙන්ම මොකද අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල දෙමළ මුස්ලිම් තුනම ජීවත් වෙනවා.
නමුත් ඒක අපේ සිංහලගේ හැටියට දැන අපිට අපිට මුකුත් වෙන්නේ නැහැ කියලා. ඉතින් මං සමහරවිට කියනවා මම දැකලා තියෙනවා කියලා. ඇයි මේ හැම වෙලාවෙම අපි හිතන්නේ දැන් අපිට ලැබෙන දෙයින් විශේෂයෙන් ගම්වල කාන්තාව තෘප්තිමත් වෙනවා අඩුද නැත්නම් ඔවුන් හිතනවාද ඔවුන්ට වැඩිපුර ලැබිය යුතුයි කියලා. මං හිතන්නේ මේමයි. කාන්තාව නෙවෙයි. මේ රටේ ඉන්න සමස්තයක් වශයෙන් ජනතාව දේශපාලඥයෝ විසින් පුරුදු කරලා දෙනවා යැපෙන්න. එතකොට ඉරහඳ ඇරෙන්න හැම දෙයක්ම මිනිස්සු ඉල්ලනවා. මම මේ කතා කරන නිසා කියන්නේ ගිය සෙනසුරාදා මම තිබ්බා ගැවිණි මවරුන්ට සායනයක් වෙමේ සංගීත චිකිත්සාව 800ක් හරියටම. නමුත් වෙන කෙනෙක් ඕක තිබ්බනම් මගේ වියදමින් තිබ්බේ. කාගේවත් රජයේ මුදල් තිබ්බේ නැහැ. වියදම් කරේ නැහැ. නමුත් මුළු හෝල් එක පිරෙන සෙනග හිටියා. දිසාපතිතුමාකව කවදාවත් මම මේ වගේ දෙයක් දැකලා නැහැ. ඔවුන් මම කිසිම අම්පාර ඇතුළත ප්‍රචාරය කරා නිසා මේකට සහභාගී වෙන්න කියලා වෛද්‍යවරුන් හරහා තමයි ආරාධනා කරේ ගැමිණි මවවරුන්ට. අපි කිසිසේත්ම සම්බන්ධ වුණේ නැහැ. පක්ෂ ભેදින් ಜಾති ભેදින් තොරව ආවා. තාමට හතරක් තියන්න තියෙනවා දෙය අතරන් දෙය. මාවය පදිතලාවල ආවගල. නමුත් විශේෂ වැඩසටහනක් කරා. ඉතින් බොහොම සතුටින් ඒ ගැමිණි මවවරු යමක් ඉගෙන ගෙනලා යම බොහොම සතුටින් ගියේ බෑ ගන්න ගත කරලා අර ගෙදර තියෙන පීඩනේ පීඩන වේලාවෙන් අයින් වෙලා ඉතින් ඒ වගේ බොහෝ දේවල් කරන නමුත් මම හිතන අපේ රටේ නෙමෙයි ඒක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයේ ඕනම දෙයක් අමතක කරන ඒක ඒක තමයි තේ කියන මම නම් ඒක ගැන පසුතැවෙන්නේ නැහැ මම හිතනවා මගේ යුතුයකමක් මම කරා කැමැති දෙයක් ඒක මතක තියාගන්න අවශ්‍ය නැහැ මම ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්නේ නැහැ මමත් මගේ ස්වාමි පුරුෂයන් දෙන්න කිසි කෙනෙක්ගෙන් අපි ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්නේ අද මම උදෙත් මම කතා කරා මට දැන් මේ දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නේ කියලා කෙනකොට මට කියනවා ඒ මටත් එහෙම තමයි නමුත් අපිට යම් දෙයක් මිනිසුන්ට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේක හරහා නැත්තම් මේක හරහා කරන්න බෑ ඒක ඒක විතරයි අපිට තියෙන තෘප්තිය ඇත්තම කියන්නේ නැත්තම් වෙන කිසිම දෙයක් අපිට නෑ මේ දේශපාලනේ ඔව් ඔබතුමීට හොඳ ව්‍යාපාරයක් තියෙනවා ඔබතුමීලාට හොඳ නමක් තියෙනවා නමුත් මම මෙහෙම හවුත් නිහඬව කරන සේවයෙන් ඉදිරියට එන්න තියෙන කාන්තා දේශපාලඥයෝ කිට කියන්නේ ඔවුන් කල යුතු දේ ගැන දැනගන්න හම්බෙන්නේ නැහැ නේද දැන් ඔබ ගොඩක් වෙලාට කියනවා දේශපාලන චරිත නැහැ අපිට බලන්න කියලා නමුත් දැන් ඔබතුමී ගොඩක් සේවය කරනවා මම දන්නවා දැන් ඔය සේවය එළියට එන්නේ නැත්තම් ඉදිරියට එන්න කාන්තාව දැනගන්නේ නැහැ නේද මොනවද අපි කරන්න ඕනේ කියලා මම විශේෂයෙන්ම ඒ කාන්තාවන්ට වැඩසටහනක් බොහොමයක් කරගෙන යනවා. මම ලබන මාස 24 වෙනිදා කාන්තාවන් 5000කට වැඩසටහනක් සම්පාදනය කළා තියෙනවා. කාන්තාවන් අතර කියන්නේ දේශපාලන විභාය අතර මම වැඩ කරනවා. කියන්නේ කරන වැඩ කරන ප්‍රචාරය කරනවා. ඒ වගේම කාන්තාවන් ඉදිරියට ගන්නත් වැඩ කරගෙන යනවා. විශේෂයෙන්ම ඔබතුමියත් මැදිහත් වුණා. ප්‍රාදේශීය සභා ඡන්දෙදී අපි කාන්තාව 2000 ගානක් ඉදිරියට ආරම්භ තියෙනවා. ඉතින් එකම දේ ඒ අය ගත්තොත් මේ දබා දීපු තරතුර දැක ගන්න එක ඒගොල්ලන්ගේ වගකීම. ඊළඟ පාර ඡන්දෙන් එන්න පුළුවන්ද වැඩද කියන එක. ඒකටදී ඒගොල්ලන් ඒ අය ඉන්න බව රටට දැනෙන්න වැඩ කරන්න ඕනේ කියන එක තමයි. මම හැමතිස්සෙම කියන්නේ. රටට දැනුන්නේ අද උදාහරණයක් වශයෙන් අද මම ගෙදර ගියේ නැත්තම් ගෙදර ආයට කොහොමද දැනෙන්නේ? මගෙන් වෙන වැඩ ටික මම නැති වුණොත් මොකද වෙන්නේ කියන ඒ හැඟීම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ගේ ගමට දැනෙනවා මම ඒගොල්ලන්ට ඒක තමයි කියන්නේ ඕගොල්ලෝ මේ ගමට දැනෙන්න වැඩ කරන්න අඩු ගානේ ගෙදරින් ගෙදරකට සුමානකට කියලා 10කටවත් යනවා ඒ මිනිස්සු දුකසේ පහන් ඕගොල්ලෝ ගමේ ඉන්නේ එහෙම වුණොත් ඕගොල්ලන් නැතුව බැරි වේ ගමට ඒක කරති කාන්තාව විසින්ම තමයි කාන්තාවන්ගේ තන හදාගන්න ඕනේ කියලා මම කියන්නේ ගොඩක් බාධක තියෙනවා ගෙදරකුණත් බාධක තියෙනවානේ. ගෙදරත් බොහෝ ගෙවල් වල සාමි පුරුෂයා කාන්තාවට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ. ගෘහමෝණික ලැයිස්තුවේ නම තිබුණාට කාන්තාව මේ වැඩ කරන්න පුළුවන් කාන්තාවට මාත්‍යාගේ නම තිබුණාට. නමුත් ඒක තමාම කරගන්න ඕන දෙයක් කියලා මම හිතන්නේ. දෙපැත්තක්ම තියෙනවා. නමුත් බොහෝ දේවල් කාන්තාව කළ යුතු දේ කරන්න පුළුවන් දේවලු කරන්නේ නැහැ කියලා ඇඟීමක් මට තියෙනවා. මමත් ඒකට ගොඩක් දුරට එකතු වෙනවා. දාර ඔබතුමිය කිව්වා වගේ දැන් ඔබතුමිය ඇවිල්ලා දේශපාලකගේ බිරිඳ කොහොමද ඒක දැනේ මොකද ව්‍යාපාර කළත් මහත්තයා ඉන්නවා ගෙදර ගියත් මහත්තයා ඉන්නවා පාර්ලිමේන්තුවට ගියත් මහත්තයා ඉන්නවා සමාජ සේවයට ගියත් මහත්තයා ඉන්නවා කොහොමද ඒක දැනෙන්නේ මේක දැනෙනවා කියන්නේ එහෙම
කරාට දැන් අපි ඇත්තනම මොහ සහයෝගයෙන් වැඩ කරනවා. එක නොවන දැන් තියෙනවා ව්‍යාපාර කටයුතු වල දේශපාලනයේ විවේචන තියෙනවා. නමුත් ඒවත් එක මම හිතන අපි දෙන්න එකට එකතු වෙලා වැඩ කරන එක තමයි ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. හැමදේකදීම මම කියනවා එතුමාට ඔබතුම මේ රටේ ඉන්න කිසිම දේශපාලඥයෙකුට නොලැබිය යුතු වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා. නෝනා ඕනම දෙයකට යවන්න පුළුවන් කියලා. වෙනුවට උත්සවයක් තිබුණත් මට යන්න බෑ ඔයා යන්න කියලා කියන්න පුළුවන් කෙනෙක් විදියට ලැබිලා තියෙනවා. ඒ වරප්‍රසාදයෙන් හැබැයි උපරිම ප්‍රයෝජනේ ගන්නවා කියලා. ඉතින් තමයි නා වෙනවා ඇත්තම එහෙම කිව්වම එකට එකතු වෙලා වැඩ කරන එක තමයි මම හිතන්නේ වෙනස. නමුත් ඉතින් පාර්ලිමේන්තුවේ දැන් මම පෞද්ගලික සමානේ මම පාරිටිය. නමුත් මේ දේශපාලනයේ අපිට එකට ඉන්න තියෙන වෙලාව අඩුයි ඇත්ත. සමහර වෙලාවට මගුල් ගෙදර කරනවත් පවුලේ කරනවත් දෙන්නේ එක්කෙනෙක් යන්නේ. බොහෝ දේවල් බෙදාගෙන දෙන්න යන මොකද එක දේශපාලනයේ ගත්තොත් අම්පාර දිස්ත්‍රික්කයේ කියන ඉතාමත් විශාල දිස්ත්‍රික්කයක්. ලබන සමානේ වැඩසටහනක් දාලා තියෙනවා දෙහි අත කණ්ඩි පාරවල් අපිට 80ක් තියෙනවා මුල් දාලා තියන. දැන් දෙන්න දෙපැත්තට බෙදලා දවස් දෙකෙන් ඉවර කරන්න තමයි අපි සැලසුම හදන්නේ. ඉතින් එහෙම කරලත් අමාරුයි. ඉතින් එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරන නිසා මම හිතනවා තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් දේශපාලඥයෙක්ගේ බිරිඳක් කියලා ඉතින් මට විශේෂ අමුත්තක් නැහැ. ඉතින් අපි හැමදාම එකම විදිහම තමයි ඒ දේශපාලනය කියලා අපිට එහෙම වුණත් නෑ පොඩ්ඩක්. ඒක හොඳයි. දැන් ඇත්තටම දැන් ඔබ දරුන් දෙදෙනා ගත්තම පුතයි දුවයි ගත්තම අම්මයි තාත්තයි දේශපාලන අම්මයි තාත්තයි ව්‍යාපාරිකයෝ ඕන් කොහොමද දැන් ගොඩක් අය කියනවා හරි අමාරුයි අම්මා වැඩට යනවා නම් තාත්තා ගෙදර එන්න. දැන් ඔවුන්ට ඇත්තටම ඒක ඒකට පුරුදු වෙලා තිබුණා. එතනින් අතර වෙලා නැහැ. දැන් ඔබ ආච්චි කෙනෙක්. මට මතකයි ගිය අවුරුද්දේ හරි ඉක්තාවරදී ඔබගේ පුතාට දරුවා ලැබුණා. මට කිව්වා සුලෝචන පොඩි වෙලා පරක් වෙනවා මම ස්පිතාලෙට දුවලා එනවා කියලා. ඒත් කොහමයි පුතාට දරුවා ලැබුවා. හැබැයි ඔබට ඔබ යමක් මම දැකලා තියෙන දා පොරොන්දු වුණතේ පොරොන්දුව තියෙනවා. ඒකට මම කියනවා ඒක මම අත්දැක්ක හොඳම දෙයක්. ඉතින් ඔබ කොහොමද මේ බිරිඳ අම්මා අත්තම්මා කියන මේ හැම දෙයක්ම අරගෙන දේශපාලනේ ව්‍යාපාර ඔක්කොම කරන්නේ. දැන් අපේ කාන්තාවක් කියන අපිට මේ බැලන්ස් කරන්න බෑ ගෙදර රාජකාරිය කියලා. ඔබ හැම එකම බෑ. මොකද්ද ඔබට තියෙන ওই දක්ෂතාවය? මම ඒක ඇත්තටම සුරෝජන මගේ අම්මගෙන දැක්ක. අපේ අම්මා ගුරුවරියක් විදිහට ඉතිරි විදුහල්පතිතුමිය අපි දෙන්නේ ඒ ඉන්න ගමන් අපි ඉගෙනීම ගැන කර මගේ සහෝදර දෙන්නා මම ගැන ඉගෙනීම ගැන බලුවා. ගෙදර හදනවා නම් තාපය හදන වැඩේට ගඩොල් ගියන මිනිහා ගැන අම්මා තමයි මගේ. මගේ පියා බොහොම නිහඬ චරිතයක්. වැඩට යන වෙලාවට ගෙදර එනවා කුටි වාඩිලා ඉන්න තේකර ළඟට ගෙන දුන්නා බීලා කුටි බිමින් තියන. එහෙම තමයි. නමුත් අම්මා තමයි සියලුම දේවල් කරේ. ඒ වගේ මම හිතන්නේ මමත් ඒකට පුරුදු වුණා. ඉතින් මට හැම දෙයක්ම මම එක වැඩක්ම කරන්නේ ඉන්නේ ඒක වගේම තමයි මගේ සාහෘජය. එක වැඩක්වත් නවත්තන්නේ. ඉතින් ඒක ඒක ඒ ආවාසයක් ලැබෙන්නේ නැති. හැබැයි මම මේ හැම එකක්ම ඉස්කෝලේ දරුවෝ ඉස්කෝලේ යන කාලෙත් මම මොන වැඩ තිබුණත් එකමාරට ඉස්කෝලේ යනවා ඉස්කෝලේ ගිහිල්ලා ළමයි දෙන්නව කාර්යයක දාගෙන අරගෙන. මට මතකයි එක දවසක් මම ඔබගේ ඉදරාව රෑ කෑමට මට විශ්වාස කරන්න බැරුව ගියා. ඔබ එතන ඉඳගෙන ස්වාමිපුරුෂයාට බෙදනවා කියලා මම ඒක කල්පනා කළා. මෙවන් චරිත අපි දකින්නවා නා දැක්කට අපි මේ සමාජය දකින්නේ සමාජය දකින්න. මම ඒ වෙලාවේ ගොඩාක් අගය කරපු දෙයක් තමයි මෙච්චර ඔබ ඒ වෙලාවේ තමයි කිව්වා ආවේ උනාට ඔබ ඒ වෙහෙසට වඩා ඔබ යුතුකම ගැන හිතුවේ. මගේ සමහර දවස් වෙනවා වැඩ කරලා ඇවිල්ලා ඒ සාරිය පිටින්ම කෑමක් හදලා ළමයින්ට කෑම හදලා දෙනවා. අදටත් දවල්ට කැමරට ගන්න මොනවද කියලා බලලා තමයි ගෙදරින් පිට වෙන්නේ. දාදෙන් එතකොට පුතාගේ ළමයා කවලද කියලාත් මම චෙක් කරනවා. ඒ වගේ ඉතින් මට දැන් ඒක පුරුදු වෙලා තියෙන නමුත් මම ඒක කරදරයක් කියලා හිතන්නේ නැහැ. ওই තරම් වැඩ තිබුණත් මම ඒ ඔක්කොම ටික කරනවා. රෑ වෙලා ගියත් මම පුතාගේ දරුවා දැන් 9ට ගියත් මම ගෙදර ගිහලා ආයි බලලා පොඩි වෙලා කර ඉඳලා තමයි එන්නේ. ඉතින් ඒක මට වෙහෙසක් දැනෙන්නේ නැහැ ඒක ගැන. ඒ කියන්නේ ඔබ ආදරයෙන් කැමැත්තෙන් කරන නිසා ඔබට එහෙම වෙහෙසක් දැනෙන්නේ කොච්චර වැඩ තිබුණත් ඒ වැඩ ටික මගේ ඉවර කළා තමයි මම නිදාගන්නේ. රැට උනත් පිට රටින් එන මේල්ස් වලට උත්තර ලියලා තමයි නිදාගන්නේ. ඔබ හිතනවද ඔබ දේශපාලඥෙක් නොවුනොත් ඔබ මේ කවුරු වෙන්නේ?
දේශපාලනයක් නොවුන නම් මම මගේ වෘත්තියේ මම ඉහළ තැනක ඉන්නවා. මගෙත් එක්ක ඒක මම සාමාන්‍ය දන්නු දුන්න මම මේ වැඩ කරද්දී මම බොහොම පිළිවෙලට වැඩ කරා. ඒ වගේම හැමදේම ගැන කතා කරා, කටවහගෙන හිටියේ නෑ, අවුත්තියක් දැකම කතා කරා. මම ඉතින් ඒ මගේ අමාත්‍යාංශය හරි දුගානේ ලේකම් කෙනෙක්වත් වෙලා තමයි මම ඒක ඉවර වෙන්නේ. මම මෙහෙම හැවුවොත් ඇත්තටම ඔබ කවදා හරි කැමතිද ඔබේ දරු දෙදෙනා දේශපාලනයට එනවාට? ඒකමයි කියන්නේ. ඒගොල්ලන්ට කැමති නෑ නම්දිස්සෙම අම්මයි තාත්තයි දේශපාලනේ ඉන්නේ කියන දොස්තර විතරයි කියන්නේ. ඒක හැබැයි වෙලාවට දෙන්නම දේශපාලනේට එන වෙලාව වෙනකොට විවාහ වෙලා පුතා විවාහ වෙන්නේ දුවත් විවාහ වෙන. ඒ නිසා මට අර ප්‍රශ්න අඩුයි ඒගොල්ලන් ගැන බලන්න කෙනෙක් ඉන්නනේ දෙන්න ගැනම. ඒක නිසා මට ප්‍රශ්න අඩුයි. හැබැයි ඒගොල්ලෝ දේශපාලනේ දැනට කැමති නෑ. දැන් ඉදිරියට මොකද මම දේශපාලනේට 100%ක් විරුද්ධ වෙලා හිටපු කෙනෙක්. අන්තිමට මම දැන් දේශපාලනය කරනවා මාත්‍යවට වඩා. ඒක නිසා මේ මම දන්නේ ඒක දැනට මට කියන්න බෑ. දැන් ඒගොල්ලෝ කැමති නෑ. ඔව් කැමති නෑ. රටේ කවදා හරි කාන්තා ජනාධිපති කෙනෙක් ආයේ වෙයිද? ඒක තුන් කියන්න බෑ. ඒක නෙමෙයි මම හම්බෙන් මිච්ච දේවල් ඉදින්නේ බොහොම හම්බු. මොකද අපේ යම් කිසි අඩුවක් තියෙනවා කොයි හරි අපේ කාන්තාවේ 105 ඉඳන් මම මේ මගේ අපේ හිස්ටරි එක ශ්‍රී ලංකාවේ කියව කතා කරද්දී 1933 සිට අද දක්වාම තියෙන 105ක ප්‍රතිශතයක් තමයි කාන්තාව දේශපාලනට ආපු. නමුත් කාන්තාව දේශපාලනට ආවා කියලාම එහෙම වෙනසක් වෙලත් නැහැ. ඉතින් අපි බලමු අපේ ඉදිරිය මොකද. ගොඩක් අය අහන් ගොඩක් මම හිතනවා කාන්තාව විසින්ම හදාගන්නක කාන්තාව සමිලා රටේ තියෙන දේශපාලනට එන්න අකමැතිද නැත්නම් උන් දේශපාලනේ වෙනස් කරන්න උන් කැමති නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා. ගොඩක් කාන්තාවන් ඇහුවොත් කියන්නේ දේශපාලනේ අපිට නෙමෙයි කියලා. නමුත් ඒගොල්ලෝ දේශපාලකෙන් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ බලාපොරොත්තු වෙනස් කරන්න පුළුවන් කාන්තාවටම නේද? කාන්තාවට පුළුවන්. හැබැයි ඉතින් අපි හිතන තරම්ම ලේසි නෑ. තනතුරකට ගියා මේ තනතුරත් එක්ක තනි තීරණ ගන්න බෑ. තනතුර වටා තියෙනවා බොහෝ පැටකඩු තියෙනවා, සම්ප්‍රදායන් තියෙනවා, නීති රීති තියෙනවා. ඒ හරහා තමයි මෙතෙන්දි මම හිතන්නේ කාන්තාවක් ජනාධිපති වෙනවද පිරිමියෙක් ජනාධිපති වෙනවද කියන එක නෙමෙයි වැදගත්. කොයි කවුරුනත් නීතිගරුක කෙනෙක් වෙන එකයි වැදගත්කම තියෙන. නීතිගරුක දැනුගත් යම් දෙයක් ගැන තීන්දු තියෙන හරි තීන්දු තීරණ ගන්න මේ දේශපාලනය කියන එක ඇත්තම කිව්වොත් තවමත් මට තේරුම් ගන්න බැහැ. මේ ළඟදී එක්කෙනෙක් වා කාන්තාව දේශපාලනට ආපුවම එකක් තේරුම් ගන්නවා කාන්තාවගේ සාරිවල සාක්කු නැති හින්දා ඔවුන් හරිම කියන්නේ ඔවුන් එහෙම මේ වැරදි දේවල් කරන්නේ නැහැ කියලා. ඒකට මම කෝ කාන්තාව කවදාවත් කලිසමක් ඇඳලා සාක්කුවේ සල්ලි දාගන්නේ නැහැ, පර්ස් එකේ වෙනම දාගන්නේ කියලා. මෙතන සාක්කු තියෙන එක දෙයක් නෙමෙයි. අර ඔබ කිතුමිය කිව්වා වගේ ලේසි නැහැ කාන්තා. මොකද කාන්තාවේ තැනට ආවට පස්සේ යා තනි වෙනවා. එතකොට යාට තවත් සපෝටිව් සිස්ටම් එකක් ලංකාවේ තාම හදලා නැහැ. ඒක තමයි මම හිතන්නේ ප්‍රධාන හේතුව අද කාන්තාවට අර තනි තීරණ ගන්න ඉඩ දෙන්න බැරි. බැරි. ඒක හදාගන්න ටික කාලයක් ලංකාවට යනවා. දැන් අපි මේ ප්‍රාදේශීය සභාවේක ඡන්දෙත් එක යම් කිසි ප්‍රමාණයක් අඩු ගානේ මම හිතනවා පත් වෙච්ච 1000 ගානේ 25%ක්වත් නායකත්වයකට එයි කියලා ඉදිරියට. ඒ හරහා අපි ක්‍රමයෙන් මේ දේශපාලනයේ අවතීර්ණ වීම කරගන්න පුළුවන්. හැබැයි කාන්තාව දේශපාලනේ තියෙන එක අන්තිම වැදගත් මම හිතනවා. ඒ කාන්තාවක් වුණාම කියපු විදිහට වැරදි වැඩ කරන්න බයයි, මුදල් හොරකම් කරන්න බයයි, තීන්දුව තීරණ ගැනීමේදී බොහෝ දෙනකින් අහලා ගන්නවා. ඒක නිසා මම හිතනවා කාන්තාවක් අනිත් දේ හැමදේම කරන්න පුළුවන් නම් ඒ දේශපාලනේ විතරක් කරන්න හොඳ නැත්තේ කියලා. කාන්තාව දේශපාලනේ වෙන පිරිමියෙක් වෙන්න ඕනද? පිරිමියෙක් විදිහට හැසිරෙන්න ඕනද? නෑ අවශ්‍ය. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය නැහැ. කාන්තාවක් විදිහට දේශපාලනේ නම් මම ඒක පිරිමියෙක් විදිහට කෑ ගන්න වැඩේම මම හිතන්නේ අවශ්‍යයි. එහෙම කරන්න එක කැතයි. මම නියන්ගෙන කාන්තාව ගතිය පෙන්නන්න ඕනේ කියලා. කාන්තාව පිරිමියෙක් වගේ නේද දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ. ඇත්තට ඔබ කිව්වා වගේ කාන්තාව පිරිමියෙක් විය යුතුම නැහැ දේශපාලනය. දේශපාලනය විතරක් නෙමෙයි ඕනම ව්‍යාපාරයකට ඕනම තැනකට කාන්තාව කාන්තාව වුණා නම් හරි. මාන්ති ප්‍රශ්න ඔබෙන් අහනවා. අම්පාර දිස්ත්‍රික්කය වගේ දිස්ත්‍රික්කය ලොකු දිස්ත්‍රික්කය බලපුවම ඔබ තරුණ පරපුර ගැන කොහොමද හිතන්නේ? තරුණ පරපුර ඇත්තටම අපි හිතන විදිහ නෙමෙයි දැන් හිතන්නේ. තරුණ පරපුර පළවෙනියෙන්ම අම්පාර දිස්ත්‍රික්කය කියන්නේ
කෘෂිකාර්මික දිස්ත්‍රික්කය. කෘෂිකර්මයේ තමයි ප්‍රධාන ආදායම් මාර්ගය. නමුත් තරුණ පරම්පරාව මේ කෘෂිකර්මයට යොමු වෙන්න බොහොම අකමැති. ඒක පරිමිති ප්‍රශ්නයක් විදිහට අපි දකිනවා. ඒ වගේම මේ අන්ත සූත්‍ර අලුතෙන් ඇවිල්ලා තියෙන කෘෂිකර්මයේ ඒවාරා ඒක මැලි වෙලා තියෙනවා අලුත් පරපුර. ඒ වගේම වටා පිටාව කම්පියුටර් ටෙලිෆෝන් අලුත් සංස්කෘතියත් එක්ක අම්පාර කියන තරුණ පරපුර නෙමෙයි මුළු රටේම ලෝකෙම තරුණ පරපුර මම හිතන වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනසත් එක්ක පත්කුඩු වැඩි දේවල් ඒවත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් රටේම තරුණ පරපුර ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ කියලා වැඩිහිටියන් විදියට අපි ඔක්කොමල වගකීම් යුතු නැත්ද අද මේ අපි සමාජයේ අපේ රට මොන දේලා තියෙන අනිවාර්යයෙන්ම අපි වගකීම් මම මේ ඊයේ පෙරදත් කතා කරලා ඉරිදට ටියුෂන් පන්ති ටික නවත්තගෙන යනවා නෝ ඉස්සෙල්ලා ඉරිදවත් ළමයි මේ දාම් පාසලකට ගිහිල්ලා අඩු ගානේ මේ පැය ගානවත් මොන හරි දෙයක් ඔළුව වෙනස් කරගන්න පුළුවන් වුණා මේක පදිපැති නැති වුණත් අඩු ගානේ මානසිකව කියන මම ඒක මේ කතා කරන්න ඕනේ කියලා මතය තමයි මේ ඊයේ පෙරදින කර්මන කරන්නේ. ඇත්තටම මේ ප්ලේන්ටි විත් සුලෝ කියන වැඩසටහන මේක මගේ අලුත්ම කන්සෙප්ට් එකක්. මොකද අපි ගොඩක් වෙලට මාධ්‍ය වලින් දකිනවා වැඩසටහන්. නමුත් මට ඕනලා තිබ්බේ දේශපාලනය හෝ වේවා ව්‍යාපාරික හෝ වේවා ඕනම ශ්‍රේෂ්ඨක කාන්තාව හෝ පිරිමි හෝ වේවා ලංකාවේ පමණක් නොවේ ලංකාව පිටතත් ඉන්න යම් කිසි වෙනසක් සමාජයට කරපු කෙනෙක්ව කතා කරන ඔවුන්ගේ ජීවිතේ සාර්ථකත්වයට වඩා අසාර්ථකත්වය තුළ ඔවුන්ට ඇතිවෙච්ච ප්‍රශ්න තුළ ඔවුන් කොහොමද ගොඩාවේ කියලා කතා කරනවා. මගේ මනසට ඔබතුමිය වාවේ මම ඔබතුමියත් එක්ක ගොඩාක් වැඩ කරලා තියෙනවා. ඔබතුමිය ගොඩක් වෙලාවට වෙනස් විදිහකට හිතන්නේ. එන ඔබතුමිය දේශපාලඥයෙක් විදිහට වඩා මම ඔබතුමිය දැක්කේ මම කියන අම්මා කෙනෙක් විදිහට සමහර වෙලාවට ඔබතුමිය හරි යහළුවෙක් විදිහට මාත් එක්ක කතා කරලා තියෙනවා. මට ඕනලා තිබ්බා ඔය මිනිස්සුන් හිතන පතන විදියට වෙනස් වූ ඒ වෙනස් පුද්ගලයාව සමාජයට පෙන්වන්න. ඒකෙන් ඉඳන් මම ඔබට ගොඩාක් ස්තුති කියනවා මේකට ආවට මේ වැඩසටහනට ප්ලේන්ටි විත් සුලෝ. මම ඔබතුමියට කියනවා ඔබගේ තුමියගේ යහපැත්තේ තියෙන පොඩි කෝප්පයකුයි පෑනකුයි ඔබේ අත්සන දාන්න පුළුවන් නම් මොකද ඒක අපි අපේ වැඩසටහන ඔක්කොම ඉවරනාට පස්සේ මේ වැඩසටහනට ආපු අපේ ආරාධිත අමුත්තන්ට අපි නැවත පිළිගන්නවා. එහා පැත්තේ තියෙන ඔබතුමියට ඒක අරන් අස්සම් කරන සතුටු. ඒ වගේම ප්ලේන්ටි විත් සුලෝගෙන් ඔබට තියෙන පොඩි ත්‍යාගයක් ඒක මම හිතන ඔබ පිළිගන්නේ කියලා. මට අමතකුණා කියන්නේ ඔබතුමිය දැන් ඉන්නේ ඔබේම කාන්තාවන් විසින් නිර්මාණය කරන ලද ඔබතුමියම මං හිතන පුහුණු වීම දුන්න පිටරට අරන් ගිලා මොකද මම දන්න ඔබතුමීමට කතාල සාරියක් ඉතාමත් සුන්දරයි මං හිතන ඒක තමයි දෙය ඔබතුමියගේ තියෙන අර සරල බව ඒ කියන්නේ ඔබව ජීවිතේ ගොඩනගපු කාන්තාවක් හදපු සාරියක් ඇඳගෙන වැඩසටහනට එන්න ලැබීම මම හිතන එක තමයි ඔබේ සරල බව. ඒ සරල බවට මම ඇත්තටම කැමතියි. මම ඔබට ඒ ත්‍යාගය දැන් පිරිනමනවා. We are just ending another episode of Plenty with Sulo. I hope that you will enjoy our show. Please subscribe to our YouTube channel Plenty with Sulo and watch, listen and make your comments. Thank you. Be safe. God bless you all.